අමදීපාද රජකෝනි පරිස්ම වලින් ලබාගත ැහැකි අවුම අප ගමන අවස්ථා, වරංගතු දාගඩ විශේෂිත අප ගමන අවස්ථා කියලා ඇත බග තෙ අවමනේ අප ගමනවස්ථා රංගතුරි විශේෂිත අප ගන අවස්ථා. තො මේ විශේජවස්තාව දෙකමං ඔබට තවත් මේක් පිරිම කිිපෙක ුතුල් තවගන්න පුළන්ත්තින ම ේශෂ ේදක පෙන්න්නන්නේ පලන්‍යවස්ථාව අංශක අනුවකා පගමනය කොහොමද ඔබ රිජකෝනික කියන්නේ පිස්මෝණය අංශක නවායිගෙනෙ. සමඳවීපාදයැක වහම ඉතුර කෝනණ දෙක මොකරි හරස් කරක්ව බැලුූ පිස් මේ හදිරිස් පහදිස්පාවෙන්න්න ඕන මක මේ පා් දෙක දිගින් සවන්නන් කෝන දෙක විශලත්වෙන් සමාන නිසා. අරපුතේ එතකොට එවැනි රිජිකෝනික සමධවිපාද පිස්මයක මෙන්න මේ වගේ එක වර්ථක පුෂ්ටයකට ඒබී කෙන වාර්ථක පුෂ්ටේ ලම්බකෝපුතා කියරණයක් වොත් මේ පුෂ්ටේ වර්තනයකින් තොරෝ මෙතැට පතනය වෙනවා. අතනය වෙන කිරණේ පුතල්මිකඳින්ට කලබලවෙන්න පම විස්තර කරන්නවා මෙතැන අබිලම්පඇත්තෙක් ගහල බැලුවොත් මේ තතිරිස්පා මේක අනුව නම් මේක ආතිස්පායි ය නම්පතේ මේක හතලිස් පහයි. සාමාන්‍යයෙන් වීදුරුවට මතකතියාගෙන ඉන්නට වීදුරු වාතය සඳහා අවතිකෝනය වෙන්නේ අංශක හතරිස් දෙකට වඩ චුත්තක් අඩුකෝනයක්. සාමාන්‍ය වීදුරු සඳහා. හරි එතකොට අතරින් බතරින් ඔබට සබ්දහවා ගණන් ගණ්ඩ යන්ඩම එප. මොකද සද්ධ නැතුව මේක කරන්ඩැගියවොත් අපිට ඔට උගන්නන්ට වෙන්නේ නෑ. හරි ඒක නිසා පසුබිම් තල නේද සංගීතය ගැන එතර හිතන් නැතුවයින් වනම් වඩා හොඳ. හරි මොද වෙට විතක වෙලකට නේද ටැටරෙල්ල හෝ ගල හානවා. වෙලකට අපේ දුව නේද කෑ ගහනෝ ඉතින් ඒ නිසා පිට සද්ධය අ අඩු පරිසරඇ තමා මේක කරගෙන යන්නේ නමුත් සද්ධය බිින්ඳුවටම බාහිර සබ්ද දාන්න වේ. ඔබ එචර හිතන්ඩයන්න එපා හරනේද. එතකොට දැම්පුතේ මෙතන අංශක හතුලිස් පහ නම් ඔබ දන්නවා එතකොට මේ අවධකෝනයට වඩ විීදුරවාතය ඇද මේ බලන්න කියරණ යන්න යන්න වීදුරරි නම් වාතේ පැත්ත. තු විදුරුවාතය කියන. මාධ්‍යය එ ඔබ සැලකූත් අවධකෝනය හතුලිස් දෙකක් විතර නම්. එත ඔබට පේනම් මේ අවිදිකෝන්ට වඩා වැඩිකෝනයක් එහම් වර්තනයවේද පූර්ණ බන්ත්‍ර පරවර්නෙද ඔබහරි පූර්ණ බැත්‍ර පාතනවා. රම් පුත මේ ංශක හදරිස්පාක පරාවර්්‍රරකෝණයක් සහිතුව හැරෙනවා. එතකොට ඔබට ජාමිතය කියන පුළොන් මේ දිස්පයි මේ දිස්පායි නම් පුතේ මේ පුෂ්ටිට මේ පතනය වෙන්නේ ලම්බකවයි. එන්යා කිලින්ම්ම වර්ත්නකින් තුර ගමන් කරල. හරි එහනම් තාර්ගිකයි මේ පැත්තරගේකිරණය යන්නේ මෙම වගේ හැරිච්චකෝණය මේ හදිස්පායි මේ හදිස්පායි සි ඩකුරක් ව අතර බැල්වගේ තුරහදි පයිස් පයිනන්නේ හැරති රශකයින්ට අනුව හන පුතාාවට ම ව කියරණයක් කොකුලු ඇඳල පෙන්නුවත් එන මේ වගේ කියරණයක් අවොත් ලම්පය ගහන්නට ඔබ මේ පැත්තරදික් කරන්නට ඔ තර්කලමය ගැන්න පුුවන් යිපුතාක දර්කල කියන පුදදුුවෙන්ඩවන හර එතොට ඔඕන්න කියරනේ අලුත් ගවන්න රදපුේ හර එනම් ඔබට අංශක අනුවක අප ගමනය ලවාගන්න පුළුවන් ක්‍රමවේදය මතකතියාගෙන ඉන්න මේ විභාග වලදී ඔබ විදධ සුරුවපිට අහන්නේ රෙද්ද කැඩුවගේ කහන් නෑ අහන්නේ සංගවල මේ කතවහු අපේ ලමයිට වෙලා දීෙන්නේ ඒගොල්ල බරපපුරොත්තුය වන ප්‍රශ්නය නික රෙද්ද ැඩුවගේ පේෙන් ඕන හෙමපුත බෞති කිද්්‍යාවක් අපට දකට නෑ බෞතිද්‍ය ප්‍රශන පත්තය දකින්නට නෑ ඔබ ඉගනගත්ත සිද්ධාන්තය. ඔබට අහන්ඩ පුළුවන් ඇගල් අපිර දකින්නට පුුවන් විධානතවලින් ඔබට ප්‍රශන හඩ පුළුවන් තොරේ ආනතය තේරුම් ගැනීම හැකියාව ඔබ ප්‍රශ් හොුවවත් එක හදාගත්තේ නැත්තං දැග දෙදා විසේ ළමයික කතා කර අති බහතරයක් කම් සිගු පේර මාමරු ගෙනවා නමුත් එදිනදා ගැන්න ඇත පේපර් විශේෂණය කරලා බැලුවොත් මේ පාරන පේපර් එක සාමාන්‍යය පන්තිය කතරපු දැම්බම් මේ විදිවින් කරලතිර මංගස්්‍රාර්මයක. පබ්ි කරවා පන්තියේ ඔබට කතා කරන ගැට්වාකාර අතරින්ම විසි තුනකරි වි අහරක්කිරි ප්‍රශ්න ඒ රටාවේ ටයිප්යක මේ ැන අන්ගේ විතරක් හිට විටිෙනස්ුණනකිකවත් නිවැදිීවැනි ප්‍රශ්න තියරවා ඇතකට ඒ ප්‍රශ්න ටික කරගත්තත්. ඊට පස්සේ සිද්ධාන්ත අමුම අම සිද්ධන්ත පශ්න දහයකට වඩා තියෙනවා. කැන නිකම්ම පන්තියේ උගන්නන දේවන් හරි. ඇතෝට ඒඩිගත් එකුතු කරගත්තර පස්සේ අමුතුුවෙන් නිකං හිතලා දෙයක් කරනවාන එක ඔබගේ ගන් හැදීමේ හැකියාව ඊයට පස්සෙ කොළඹ පේපර ගණනාවක් කරලා පස්පේප ගණනාවක් කරලා යන දරුවෙකුට හිතල කරන්න තියන ගැනෙ පස්පි පනුසාරෙන් පොදු පේපරල අනුසාරයෙන් තැ මෙෙමකෙ පනස්තුනි පශ්නය ගත්තා හම මම එක දැම්මෙනේ මොඩල් ප්‍රසනයක් විදිහයට. ඒක රෝයල් එකදස් විස්්ස අවසානටමික හත්ලි සතරින් පශ්නේ එහෙම. ති සතුනින් ප්‍රසන එලිම්මම් හරි එතවොට එවැනි ප්‍රශ්නත් නේද එහෙම ඔබට දාකිට පුළුවන් ඉතින් එවැනි විදියට ඔබට පේපර් එකක් කරද්දී පේපරණයක් අමාරුවෙනෝ නම් අමාරුවෙන්න්නේ එකක් මේ වගේ දේවල් සිද්ධාන්ත මතගනෑ දෙක ඔබ සිද්ධන්ත සුරින් කරපු ගරන් රටාටිකඔල්ුවෙනේ තුන ඔබට මෙව්වා වෙනත් ආකාරකින් හැව්වෝ තසුරුගණ්ඩ තරං මේ පිළබඳව සවුම් අවබෝධයක් ඔබ ලබන්න උත්සා කරන්න එක නිකල්ල වෙන්න ඇ මේ එක නිතර ඔබගේ මනසට සම්ප්‍රේෂණ කිරීමෙන්තාම්මයි ඔබ අර ප්‍රශ්නයයි මේක අත තියන හැමතිස්ෙම සම්බදධකට පොරදුවන්න. ඔබට මේක කිවට මෙම කිවඩපුතමක තේරුගන්නඩ බෑ. ඔබට අපි කියනවනම් දෛනිකව සිද්ධාන්ත ටික හැමපාඩම බලලනි දියගන්නට කියලා ඔබ මේක ගණන්ගන්න තුර මේ විශෂය කර හැකි එකම කරනවේද මේක. එතුවේ ඒම කරන ලමයි එMCකූ හතරිය පැනගන්නවා. එහම නොකරන ලමයි. එMCකු විස්සත් තිහත් ඉස් පහත් අතර රෙන්ජල. සා තියෙන් පල්ල ඇටඇත්තනම් කඩගනවා සමහර ලම ඉතින් තම තමන්ගේ සුරු කිරීම හැකියවන් අආරාමේවනුව එක එක ස්ථානවල ඉන්නවා වැඩර ප්‍රමාණයක්ත් අනු හරිත බ එකත් තේරුම් අරගෙන මගේපුතාල වැඩකිරීම කියක මුල්තැන දෙන්නමකොද බඩ ලකු කාලයක් නෑ එංසාබ වැඩකිරීම ගැන ලොකු උනන්දුවක් දක්වන්නට ඕ. අරිෙන අශකකසි අසුවක අප ගමය ගැන බඩුවපපුතේ ඒලාට ඔබ කිරණය පතනය කරන්නට ඕන මෙන්න මේ එයාගේ විකාරණයට යහරස්කඩේ විකරණයට ලළම්බකෝ තම පතනය කරන්න ටන කිරණය තුොට අරත් සිදධියමයි වෙන්නේ මේ හතු ස්පහක් නිසා මෙතන හතු රිස්පහයි ත ලම්භකපුගම මේ හතිස්පායි.ගේ වීදරලනි අවාත්‍රයන් අද අවදිකෝන්ටට වැඩිකෝනයක්යා කෙලින්ම් පල්හැට් හැරනවා. මේ හත ඉස්පායි ඇතෝට බතාර මේක සිරස්වුව මෙතැන්ට වැටෙද්දි මේහ ස්පායි මේ හති ස්පානිසා ඔබට මෙත ම්බභගයක් ගල කියනපු මේක හ ස්පායි කියලා මේ ස්පාන මේ හ ස්පායි මේයාහද ස්පායි තර මේයහත ස්පානං ඔබට මේක වැටෙන්නේ මෙතන්ට ලම්බකයි හරය දෙෙන එතන බ පුුස්ටෙන් නව තරක් මර්තන නවී යා ගමන් කරන. ඇතන් බල කිව් කදාව මෙතන්ට ම්බග වෙක්ුම් වර්තනයක් නෑ මෙතද පූර්ණක් බෙන්ත්‍ර පරවත්න හතිස් පායි හතිස් පායි ත මේක නේදනුවක්න මේ ලම්ගෙන අනුහතිස් පාන හතිස් පායි ද හදිස් පයි ර්තම තිත්තිය යන්නේ මේකනුනම් මෙත හදිස් පහයි මේ හදිස් පාන පතනකන හතිස් පායි මේ පුස්්ටේ ඒ පාවත කන හතිස් පක් න්න ුනම විදදුරන්ද වාතයන් න්නේ පූර බදත පාත්නක් අදකුට වැඩනිසා හතිස් පයිබල දන් ම කියන එකක කට පලවෙන්නේ ම කියන මෙත හස් දෙකට වඩා හදිස් පා වැඩි එක ද විදදුරන් වාතයයට ද වතන න්න ූන පද පව. න ලමයි මේකම මෙහිම මගෙනගන්නවා නමුත් මේ කියන කතා ඔල්ුි නැතු. ඒ මේක මෙහම මතතියක් ඉන්නවා මංකින්දේ ුරුදය කන්න තොටඒ ඔලුවිදියාගන්න ම නෝටයකොට දෙන්න අරයතෝට හතිස් පායි හස් පායි නැවතරපුද මේ හතුලිස් පා ඇතට මේ හ පා පාන නව න ලබ ගිල වත් නැතව ා කියන කොට හ ඔබගේ මෙන්න මේ පැත්තර අටගේ කියරණය දැයි යන්නේ මේ පැත්තට අංශගේකසිය අසුග කියලා. ලකම ග ශික අසුවක ක හරිනමයි පුතාට විශේෂම අපවන අස්ථරක පහැදිල්න්න ම මේ නටන දාගන් හමයි මුලින්ම උඩ පොඩ ඉන්්‍රක්ශනක් ම දෙනවා අපට මෙතනින් උඩින්ම් ලියාගන්න. ඒ යට මේ කලයන්න. ඒකට ඔබ පිටුවෙන්ම් බාගිරඩා භාවිතා කන්න නරකයි මකද ඉතුරු බාගේි කහර පිස්ම සබන්ධවතම තිේල යෙන්නේ පුතාලා මුලින්ම උඩින්ම මේ විදලයාගම සමදීපාද රජකෝනිික ප්‍රිස්මයක් උපයෝගි කරගෙන. පහත විශේෂිත අපගමන අවස්ථාවන් ලබාගත හැකිය. මෙදී වීදුරු වාතය සඳහා අවධිකෝණය ආසල්ල ලෙස අංශික හතරිස් දෙකක් පමණ වන බව මතක තවා ගතයුතුයි හරි ද ෙක තුර තියන් තම මේක කරන්න ඕන හරේ දල ඩේක ඇදගෙන ඔබ. මේගේ තැන්වල අංශිකාතිසිත වඩා වැඩිමිසා අප ගමන ෝස්ොරි වර්තනයක් නොවී පූරබිත පාතනැකන වගෙනක තේරුම් ගන්න හරි තර මේටික ඇඳලලා අපි මෙතන මේ ලක්ෂ දාගන්නු පී කියල යග තැන්ද ප මෙ පී හරේ ලයාගෙන ඇන්ඩ තරුදා පීවැනි ලක්ෂවලදී පීවැනි ලක්ෂවලදී පතනකෝනය අවධකෝනයට වඩා වැඩිබැවින් කෙරණේ පූර අබ බැන්තර පරාවර්තනයට ලක්වීම සිද්ුවුවේ.